අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්නේ මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ දිසා කොමසාරිස් කබල ප්‍රියන්ත මහතා. කොමසාරිස්තුමනි, මේ පාර තියෙන පහරස් වන කැම්බරිය මහනුවර දිසාද කැම්බරියට තියෙන්නේ මොන වගේ ඉතිහාසයක්ද? එහි ආරම්භය කොයි වගේද? ඔව් බිමන්දි, කැම්බරි ඉතිහාසය ගමන් කරනවා 2007 වර්ෂය දක්වා. වර්තමාන ජාතික වැඩසටහන් කොමසාරිස් සරත් මාතරාරච්චි මහත්මා එවකට මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ දිසා කොමසාරිස්වරයා විදිහට වැඩ කරේ. එතුමා තමයි කැන්බරි කියන නම යොදාගෙන මේ වගේ ආරම්භයක් දෙන්නේ කැන්බරිය සඳහා. 2007 වර්ෂයේ මට මතකයි එවකට මූලස්ථාන කොමසාරිස් තනතුරේ හිටපු සරත් කුමාරසිංහ මහත්මාගේ ප්‍රධානත්වයෙන් තමයි කැන්බරිය ආරම්භ කරේ. දැනට කැන්බරි 14ක් පවත්වලා තියෙනවා. අපි මේ පිවිසෙන්නේ 15 වන කැන්බරියට. හැබැයි ඊට පෙර කැන්බරිය කියන නමින් නෙමෙයි හිටපු සියලු දිසා කොමසාරිස්වරුන් සිටින සියලුම බාලදක්ෂයින් පෝතකයින් කැඳවලා ඔවුන්ට ප්‍රායෝගික අත්දැකීම් දෙන්න අවස්ථාවන් සලසලා තියෙනවා. ඒකට හැඳින්වුවේ මහනුවර දිසා රැලිය කියලා. 2007 වර්ෂයෙන් පස්සේ තමයි මහනුවර දිසා බාලදක්ෂ කැන්බරිය කියන නම යොදාගෙන තියෙන්නේ. ඔව්, මේ පාර කැන්බරි ගතවන ඔබ සැමට ඒ වටිනා කරුණු ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. දිසා කොමසාරිස්තුමනි, මෙවැනි වැඩසටහන සංවිධානය කිරීමට මහනුවර දිසාවට විශේෂ හේතුවක් තියෙනවා නේද? අපිට ඒ ගැන ටිකක් කියන්න පුළුවන්ද? ඔව් බිමන්දි, මහනුවර දිස්ත්‍රික්කය ගත්තහම බාලදක්ෂ ප්‍රජාව ඉතා ඉහළ බාලදක්ෂ ප්‍රජාවක් ඉන්නවා. 10,000කට ආසන්න ප්‍රමාණයක් බාලදක්ෂයින් පෝතකයින් සිඟිත්තන් මානවකයින් කටයුතු කරනවා. ඒ වගේම නායක නායිකාවන් රාශියක් මහනුවර දිසාවේ කටයුතු කරනවා. මෙහි විශේෂත්වය තමයි මේ සියලු බාලදක්ෂයින්ට න්‍යායික ප්‍රායෝගික කරුණු ඉගෙන ගත්තට ඔවුන් 70%ක් විතර පිරිසකට වාර්ෂික කඳවුරක්වත් කරගන්න තරම් හැකියාවක් නැහැ. ඒක ලොකු ගැටලුවක් විදිහට අපි දකිනවා. සමහර ප්‍රායෝගික කරුණු ප්‍රායෝගිකව අත්විඳින්න දරුවන්ට අවස්ථාවක් නැහැ. අපි ජනාධිපති බාලදක්ෂ කඳවුර තිබ්බහම අපි දකිනවා සමහර සමූහ ගොඩාක් ඉදිරියෙන් තියෙනවා. සමහර සමූහවල ප්‍රායෝගික ක්‍රියාකාරකම් මට්ටම ඉතාමත් පල්ලෙහා මට්ටමේ. ඉතින් මේ පිළිබඳ දිගින් දිගට මහනුවර දිසා බාලදක්ෂ සංගමය සහාය දිසා කොමසාරිස්වරුන් එකතු වෙලා සාකච්ඡා කරාට පස්සේ තමයි තීරණය කරේ මහනුවර දිසාවේ ඉන්න සියලු බාලදක්ෂයින් එක තැනකට කැඳවලා ඔවුන්ට ප්‍රායෝගික ජීවිතයේ අත්දැකීම් ගොන්නක් එකතු කරගන්නට ඉතාමත් හොඳ අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒක තමයි කැන්බරියේ ප්‍රධානම අරමුණ වෙලා තියෙන්නේ. එහෙනම් මෙවර කැන්බරිය සහභාගී වෙන ඔබ සැමට ප්‍රායෝගික ජීවිතයට අවශ්‍ය වෙන අත්දැකීම් ගොඩක් ලබා ගැනීමට හැකිවනු ඇති බව නියතයි. දිසා කොමසාරිස්තුමනි, මේ වගේ විශාල වැඩසටහන සංවිධානය කිරීමට ඔබතුමාට ලොකු පිරිසකගේ සහයෝගය ලැබෙන්නේ නැති. අපිට පොඩ්ඩක් ඒ පිළිබඳව කියන්න පුළුවන්. කවුද ඔබතුමාට මේ සඳහා උදව් කරන්නේ? ඔව් බිමන්දි, 15 වෙනි කැන්බරිය මේ ආකාරයෙන් සාර්ථකව සංවිධානය කර ගැනීම සඳහා මහනුවර දිසා බාලදක්ෂ සංගමයට බොහෝ පිරිසක් උදව් උපකාර කරා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ප්‍රධාන කොමසාරිස්තුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරීන් අපි පසුපස හිටියා මේ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා. ඒ වගේම මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ දිසා බාලදක්ෂ සංගමයේ ගරු සභාපතිතුමන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යුගමගේ මැතිතුමන් මූලික සංවිධාන කටයුතු වලදී අපිට මේ පහසුකම් සියල්ල සපයා ගැනීම සඳහා එතුමාගේ ලේකම්තුමිය ඇතුළු සියලුම ලේකම්වරුන් කාර්ය මණ්ඩලය අපිට බොහෝ සෙයින් උදව් කරා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන අනුග්‍රහය සඳහා විශේෂ අනුග්‍රාහක බෞතුන් රාශියක් අපිට උදව් කරා. ඒ වගේමයි මහනුවර දිසා බාලදක්ෂ සංගමයේ ගරු සභාපතිතුමන් භාණ්ඩාගාරිකතුමන් ලේකම්තුමන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සියලුම දෙනා එකා වගේ එකතු වෙලා අපිට සහයෝගය දුන්නා. ඒ වගේම මා අමතක කරන්න බෑ මගේ සහාය දිසා කොමසාරිස්වරුන් එකිනෙකා තමන්ගේ වගකීම් කරට අරගෙන ළමයින්ට මේ නම් අත්දැකීමක් පිළින කරන්නට දිවා රැය වෙහිසිලා කටයුතු කරනවා. මේ සියලුම දෙනාගේ ශක්තිය ධෛර්යය මත තමයි මේ කාර්ය සාර්ථක කරගන්නේ. විශේෂයෙන්ම අපිට රාජ්‍ය ආයතන රාශියක් මේ වෙලාවේ අපිත් එක්ක එකතු වුණා. ඒ සියලු දෙනාටම මම මේ අවස්ථාවක් කරගන්නවා ස්තුති උපුද කරන්න. සේනම් දිසා කොමසාරිස්තුමනි, අපි මේ අවස්ථාවක් කරගනිමු 15 වෙනි කැන්බරියට සියලු දෙනාට ආරාධනා කිරීමට. ඔව් බිමන්දි, මේ වර්ෂයේ අපි ආරාධනා කරා සියලුම බාලදක්ෂයින්ට පෝතකයින්ට සිඟිත්තන්ට මානවකයින්ට මේ කැන්බරිය සඳහා සහභාගි වෙන්න කියලා. මේ වන විට 6,500කට ආසන්න පිරිසක් කැන්බරිය ලියාපදිංචි වෙලා සිටිනවා. මම හිතනවා මේ ඉදිරි දින දෙක තුළ මීට වඩා පිරිසක් සහභාගි වෙයි කියලා අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ සියලු දෙනාට අවශ්‍ය පොදු පහසුකම් සහ අනිකුත් දේවල් සපයන්න. ඉතින් මම මේ වෙලාවේ විවෘතව ආරාධනා කරනවා මහනුවර දිස්ත්‍රික්කයේ විසිරිලා සිටින
සිංගිති පෝතක බාලදක්ෂ සහ මානවකීන්ට මෙම කඳවුර සඳහා සහභාගිවෙන්න ඔබට නැවුම් අධ්‍යක්ෂීම් රැසක් එකතු කරගන්නට අපි අවස්ථාව සලසල් තියෙනු. ක්‍රියාකාරකම් රාශියක්, විනෝද අවස්ථා රාශියක් මේ කැන්බරි ඇතුලේ සැලසුම් කළ සූදානම් කළ තියෙනවා. ඒ වගේම බිමන්දි මේ වර්ෂයේ අපි කැන්බරිය තුලම සිංගිති දිනය, පෝතක දිනය වගේ වැඩසටහන් සහ ළමයින්ගේ දක්ෂතා උරගා බලන්න අවස්ථාව සංවිධානය කළ තියෙනවා. ඒ නිසා මම නැවත වාරයක් සියලුම බාලදක්ෂ ප්‍රජාවට ආරාධනා කර සිටිනවා මේ මාසයේ 5 වෙනිදා ඉඳලා 8 වෙනිදා දක්වා ගම්පල වික්‍රමබාහු ක්‍රීඩාංගණයට එන්න, අපිත් එක්ක එකතු වෙන්න, අපිත් එක්ක ගත කරන්න කඳවුරු ජීවිතය අධ්‍යක්ෂින් ගොන්නක් අරගෙන විසිර යමු. ඔබ සියලු දෙනාටම මගේ ගෞරවනීය ආරාධනාව.